රෝහලට ඇතුළත් කෙරුණි කෙසේ වෙතත් මේ වන විට ලහිරු වීරසේකරට ඇප නියම කර තිබේ අරගලකරුවන් පසුගිය දා පස්වරුවේ ගාලු මෝදුරට රැස් වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මිය ගිය හා සිරගත වූවන් සිහි කරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදු කර තිබුණි එම සැමරුම අවසන් වී යලි එමෙන් සිටියේදී ලහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත්තේය ඒ අගෝස්තු 30 වනදා මරදානයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ඔහුට තර්ජනය කර පහර දීමකට සමාන ක්‍රියාවක් සිදු කර ඇති බව ඔහුගේ නීතිඥයන් පවසනවා ඒ අනුව මරණවා නම් මරණ හැටිත් අපි දන්නවා යනුවෙන් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර ලහිරු වීරසේකරගේ කෙළ ප්‍රදේශයෙන් අල්ලා හිරිහැර කිරීමක්ද සිදු කර ඇති බවයි නීතිඥ අමිල එගොඩ මහවත්ත මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලහිරු වීරසේකරට පහර දීමක් සිදු වෙලා තියෙනවා අපි මානව හිමිකම් එකට පැමිණිලි කළා ඒ ගැන පොලිසියෙන් කරුණු විමසමින් යනවා යනුවෙනි